ඔයාවාද මහ පුදුමාකාර විදියට මතක් වෙන්නේ ඇයි දන්නේ නැහැ. හරියට ඔයාද මාව බලන්න එනවා වගේ. සපු සිතේ පාළු ෆාම් එක දෙස බලාගෙන. සාගර යන්නට මාසයක් පමණ පෙර ඕ සිටෝ කාර්නේෂන් පාත්තිය මල් පිපී ඇත. එය තද මැජෙන්ටා පැහැයත් සුදු පැහැයත් එකට මිශ්‍ර වූ බතික් කාර්නේෂන් වර්ගයකි. ඔ ඒ ගෙනෙන්නට ඇත්තේ නුවරලේනි. නිකන් සිටිනා වෙලාවල්දි ඕ කළ එවැනි දහසද්දේ ෆාම් එකේ තැන තැන මතක සටහන් ලෙස රැඳී ඇත. අද වගේ දහසක එක පැයකට මට ඔයාව හම්බ වෙනවා නම් කොච්චර දේවල් තියෙනවද කියන්න. ජීවිතේ කවදාහරි මං හැම කෙනෙක්වම දාලා එනවා කියලා මට කියන්න ඕන. එතකල් ඔයාට ඉන්න පුළුවන්ද කියලා අහන්න මට ඕන. සබු සිතුවේ දෙනෙත් දෙකලවරින් කඳුළු කැට දෙකක් පණිතියේ. ඔයා කොහේ ඉන්නව ඇද්ද? අම්මෙක් තාත්තෙක් නැති ඔයා තනියම කොහොම ජීවත් වෙන්නද? කාගෙන් කියලා උදව්වක් හරි ඉල්ලන්නද? සපෝට සාගර ගැන ඇත්තටම දුකය. මේ දුක ඌ කොහොම දරා ගන්නවදයි ඇත්තටම දන්නේ නැත. ජීවිතේ මේ තරම් දුකක් පපුවේ තෙරපාගෙන ජීවිතයට මුහුණ දෙන්නට වීම ඇත්තටම දුකකි. බේබි ප්‍රේමා පැමිණ කෙල්ලගේ හිස අතග ඇසුවාය. එයාවද හරියට මතක් වෙනවා ප්‍රේමා. ඇයි දන්නේ? අනේ කොල්ලට අසනීපයක්වත්ද දන්නේ නෑ. සබු ගත්කටටම කීවාය. එයා එහෙම අසනීප වෙන්නේ නෑ ප්‍රේමා. මොනහරි කරනු ඇති. මාවත් මතක් කර කර. ප්‍රේමාට හීල්ලිනි. මේ ජීවිත දෙක දෙබසට කළාට දවසකට දෙවියන් පවා තැවෙනු ඇත. මං උණු අතුර ටිකක් දැම්මා බේබි. නානවාද? ප්‍රේමා කෙල්ලගේ කෙට්ටුවේ ගිය අතක්ගෙන ඒ දෙස දුක්බරව බලා උන්නාය. අනේ වස්වේ, අදවත් පත්කටක් කමු. බලන්නම් ප්‍රේමා, හිතාමතා නොකා ඉන්නව නෙමේ. අනේ කන්න අප්පිරියයි. මං දන්නවා, හිතේ ගින්දරනේ. නාලා එන්න, මං හොඳ නෙස්කැපේ එකක් හදලා තියන්නම්. සපු සිනාසුනි උදාසීනවයි. ඔහු යන්නට දවස් දෙකකට කලින් ඔහු හදාගෙන ආ නෙස්කැපේක සපුට තවමත් මතකය. ප්‍රේමා, බේබි, ඉස්සරහා දොර වහන්න එපා හොඳේ. ප්‍රේමාට පුදුම සිතුනි. එසේ කීවී ඇයි? ඇයි බේබි? වහන්න එපා ප්‍රේමා. ඒ ඇයිද සපු කීවී නැත? හදවත බලන්නට ආසා කෙනෙක් එන බවක් සපුට හිතෙන්නට විය. ජීවිතේ කවුරු ආවත් මේ පාළුව යන එකක් නෑ. ඒත් ඔයාගේ සුවඳක් හරි එනවනම් ජීවිත කාලයක් වුණත් බලාගෙන ඉන්නම් රත්තරන්. සපු කැඩපතේ ඇඳෙන ඇගේම මුහුණ දෙස බලාගෙන සිතුවාය. මේ දවස් දෙක තුනට මුහුණ කෙතරම් වෙනස් වී ඇත. මේ ජනිත් ලොකු බණ්ඩාරලා ජීවිතය අපායක් කරන්නට පටන් ගත්තා පමණි. චන්නත් සාගරත් පට්ටිපොලට ආවේ උදෑසන 10ට පමණි. ඒ වෙද්දී පතනේට හරියට හිරු පායලවත් නැත. තැන තැන කඳු හිස් මත මීදුම් තට්ටු නලියමින් තිබුණි. ජීවිතයට අප්‍රමාණ සතුටකුත් හදවතට අප්‍රමාණ දුකකුත් ගෙනා හුරු පුරුත් තෙතබරියම් පරිසරයේ දෙස සාගර බලා උන්නේ දුකිනි. සීතල ඉවසන්න බෑ මචං. චන්න දෙවුරු හකුලවා ගනිමින් කීවේ. මට පුරුදුයි මචං. උඹේ ඇස් රතු වෙලා. සාගර සිනාසී බිම බලාගත්තේ. කඳුළු නොහෙටෙනවා පමණි. මේ කඳුබඩ පාරවල් ඈතට ඈතට විහිදෙන පතන් යායවල් දකිද්දි හදවතට දැන්න දුක නිමක් නැත. පතනේ පුරුදු ගහකොළ සාගර ඔයා ආයෙත් ආවාද අසන්නාක් වැනිය. සපුමලේ කේටස් හැදු ප්‍රථම කෑම පැකට් තොගයෙන් පහක් සාගරත තිබුණි. ඒවා වූ ලස්සන්ට අසුරා බෑග එක දමාගෙන ආවේය. මාලිගාව ළඟ දුප්පත් අම්මාවරුන්ට පියවරුන්ට බත් පාර්සල් බෙදද්දි සාගර අම්මා තාත්තා පමණක් නොව ඇයවද සිහි කළේය. සාගරත් චන්නත් ෆාර්ම් හවුස් එක වෙතට යන පාරට පිවිසියෝය. උස පලු ගහක් අසල දෙදෙනාම නැවතිනි. සාගර මචං, දෙන්නම යන් මචං. එහෙම කරන්න බෑ මචං. උඹ පව්. ඒ මූණ ටිකකට හෝ බලාගන්නට ඇත්නම් දේවතාවක් බලාගත්තා වැනිය. ඒත් මේ ඊට සුදුසු වෙලාව නොවේ.
මං වෙනුවෙන් මේක කරපම් මචං. මැරෙන්නම් මචං, මොකද්ද කරන්න ඕන? අපි පටන් ගත්ත දේ ගැන කියපන්. එයා ගෙදර ඉඳී. මං කොහොමද අඳුරගන්නේ? උඹ අඳුනගනේ. එයා මලක් වගේ. චන්න දුකින් සාගර දෙස බලා උන්නේ. ඔහු කොතරම් මේ කෙල්ලට ආදරේ කරනවාද? චන්නේ වචන ටිකීම සිතාගත්තේ. අද අපේ පළවෙනි දවස කියපන්. එන්න පුළුවන්කමක් තිබ්බනම් මම එනවා කියපන්. ඒත් මං කියන්නම් මචං. මේ අපේ බිස්නස් එකේ පළවෙනි කෑම පැකට් පහ කියපන්. එයා එතකොට හිතින් අපට සුබපතයි. එයා හිතවම මට හරියනවා. මං යන්නම්. අර ඈත පේන ෆාම් එක නේද? එයා එළියට ආවම මං බලාගෙන ඉන්නම්. මට ඒ ඇති. වෙන මොනාද කියන්න තියෙන්නේ මචං? හිත හදාගෙන ජීවිතයට මූණ දෙන්න යා දන්නවා. කවදාරි එනකල් මං බලන් ඉන්නවා කියපන්. චන්න ෆාම් හවුස් එක වෙතට යන පාරට පිවිසී සාගරගේ පිටටද තට්ටු කරය. සාගර පළුගසට මුවාවී බලා උන්නේ. කඳුකර මල්වැවෝ ෆාම් හවුස් එක වෙත යන මාවතේ උඩට යන චන්න දෙස සාගර බලා උන්නේ දිග සුසුමක් හෙලාය. මෙච්චර ළඟටම ඇවිල්ලත් මට චූටි මැණිකව බලාගන්න බැරි වෙනවා. මොනව කරන්නද? සාගර සිතුවේ දෑත් බැඳගෙන පළුගසට බර විය. සපෝ උන්නේ සුජාතා ඉඳගෙන උන් පුටුව පාමුල බිම කාපට් එක මත දෙපා විහදාගෙන ඉඳගෙන අම්මාගේ දෙපා වලට හිස බර කරගෙන. දැන් දවස් 3-4ක පිට සුවනවන හිස හෘදයක් ඇත. සුජාතා කෙල්ලගේ හිසට ඕඩි ක්ලෝන් දමා පිරිමැද්දේ කෙල්ල ඉන්නේ අමාරුවෙන් බව දැනගෙන. මැදද රිදින්නේ මෙනික? ඔව් අම්මා. මැද ඉඳලා නලල පැත්තට හිර කරගෙන එනවා. කෙල්ලට තිබු අසනීපයක් නැත. කෙල්ලෙකුගේ ජීවිතය අපායක් වූ පසු ඇයට නොවල දෙන රෝගයක් නැත. නුවර ගියාම හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු. ඩොක්ටර් කෙනෙක් ඇවිත් මාව සදහටම ලෙඩෙක් කළා. කෙල්ල කීවේ හූල්ලමින් මෙනි. ජනිත් ලොකු බණ්ඩාර, මේ කෙල්ලගේ ජීවිතයට මොනවා කරන්නට හිතාගෙන ඉන්නවදයි සුජාතා සිතුවායි. අමාරු නම් චූටි මැණික, අපි ඩොක්ටර් ප්‍රනාන්දු පුල්ලේ හම්බ වෙන්න යම්. දයාසිරි මහතා පැමිණ පුටුවකට බර වෙමින් කීවි කෙල්ලගේ ගිල්නු රතු දැස් දෙස බලාය. මලක් වෙන උන් කෙල්ලට හිටි හැටි උදි හිතාගන්නට බැරි තරම්ය. ටිකක් බලල යන්සීය. සීයට බෙහෙත් ගනිත්තිම ගමු. සුජාතාගේ මාමාණ්ඩිය දෙස බැලුවේ බරෝ දෙන තිනේ. කෙල්ලගේ ප්‍රශ්නය නිසා ඔහු දවසට දෙකට ඇතිය ගොස් ඇත. චන්න ෆාම් හවුස් එක ඉදිරිපිටට ආවේ මේ මොහොතේදී. ඔහු ෆාම් හවුස් එක පහළට වී මොහොතක් වටපිට බැලුවේ. සීතල උදෑසන මුළු ෆාම් හවුස් එකම පාළුවේ. ඔහු වටපිට බලා ෆාම් හවුස් එකේ ප්‍රධාන පියගැට පෙළ නැගගෙන උඩට ආවේ.